ඔයාලා ඕන රියුබයික ශාද්ද අරගෙන අදත් මම ආවා ලෝක සිනමාවේ රසමුසු තැන් හොයාගෙන යන්න. ඉතින් ගිය සතියේ මම අරගෙන ආවා බැට්මෑන් මූවි රිවිව් එක 2022 ආපු. තාම බැලුවේ නැත්තම් ඉක්මනට ගිහිල්ලා බැට්මෑන් රිවිව් එක බලලා එන්න. ඉතින් චිත්‍රපටය ගැන කතා කරපු නිසා මට අද හිතුණා සුපිරිම මිනි සීරීස් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අද මම අරගෙන ආවේ The Blackbird. ඉතින් Blackbird කියන්නේ සත්‍ය කතාවක් මත පදනම් වුණු සීරීස් එකක්. මේක ට්‍රූ ක්‍රයිම් ස්ටෝරි එකක්. 1994 සිදු වුණු දාම ඝාතන රැල්ලක් පදනම් කරගෙන තමයි Blackbird සීරීස් එක නිර්මාණය වෙන්නේ. හැබැයි අපේ කතාවේ කතානායකයා තමයි ජේම්ස් කීන්. එහෙම නැත්නම් ජිමි කීන්. ඉතින් ජිමි කීන් තමයි අපේ මේ කතාවේ කතානායකයා. මෙයාට තමයි 94 දී මේ සිදුවීම වෙන්නේ. මොකද්ද මේ සිදුවීම? ලැරි හෝල් ගැන දාම ඝාතකයෝ ගැන හොයන අය අනිවාර්යයෙන්ම ලැරි හෝල් ගැන දැනගන්න ඇති. කාන්තාවන් සහ කුඩා දැරියන්ව ඝාතනය කරපු දරුණු ගණයේ දාම ඝාතකයෙක් තමයි ඇමරිකාවේ හිටපු ලැරි හෝල් කියන්නේ. ඉතින් හැබැයි ලැරි හෝල්ව FBI ගෙන් අල්ලගත්තට ඔහු දාම ඝාතනය සිදු කරාද ඇත්තටම ඔහුද මිනි මරුවා කියන එක FBI එකට ඔප්පු කරගන්න බැරි වෙනවා ඒ කාලෙදී. මෙන්න මේ අතරතුර ප්ලේ බෝයි කෙනෙක් උන් හැබැයි සුපිරි ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වෙන්න හිටිය නමුත් යම් යම් වැරදි තීරණ වැරදි ආශ්‍රයන් නිසා මුදල් හොයන්න ආයුධ ජාවා ආරම්භගේ මද්රව ජාවා ආරම්භ වලට පැටළුණු ජේම්ස් කීන් FBI එකෙන් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන වසර 10ක සිර දඬුවමක් දෙනවා. හැබැයි FBI එකෙන් ජේම්ස් ටොෆර් එකක් දෙනවා. මෙන්න මේ ලැරි හෝල් කියන දාම ඝාතකයා එක්ක සෙට් වෙලා යාළු වෙලා පාපොච්චාරණයක් ගන්න. පාපොච්චාරණේ ගත්තොත් ඒ කියන්නේ මම තමයි මේ මිනිවරුන් සියල්ලම කරේ කියලා අර දාම ඝාතකයාගෙන් පාපොච්චාරණය කරගත්තොත් ජේම්ස් නිදහස හම්බෙනවා. මේක තමයි මේ කොටස් 6 ඇතුළේ යන කතාව. එදා 1994 ඇත්තටම සිදුවීම තමයි Apple TV Plus එකෙන් මේ කොටස් 6ක මිනි සීරීස් එකක් විදිහට අරගෙන අවිලා තියෙන්නේ. පළවෙනි කොටසේ ආරම්භයේ ඉඳන්ම 2 3 4 5 6 වෙනකම් පඩිපෙලක් නගිනවා වගේ මාරම කියන්නේ හරිම ලස්සනට කතාව බිල්ඩ් අප් කරලා තියෙනවා. විශේෂයෙන්ම රචකයාට රාමේ බුද කරන්න ඕනේ. මොකද කොටස් 6ක් ඇතුළත මේ වගේ ටෙන්ෂන් එකක්, මේ වගේ කුතුහලයක්, මේ වගේ මිස්ටරි එකක් කිසිම අඩුපාඩුවක් නැතුව බලන ප්‍රේක්ෂකයාට ලබා දුන්නට. ඒ වගේම කතාවේ ප්‍රධාන චරිත නිරූපණය කරන ටෙරන් එගර්ටන් එක්ක පෝල් වෝල්ට තමයි දාම ඝාතකයා විදිහට හඳුනාගෙන ඉන්න චරිතයට පණපවන්නේ. එතකොට ජේම්ස් කින්ගේ චරිතයට පණපවන්නේ ටෙරන් එගර්ටන් කියන අලු චරිතයක්. අපි අර ලැරි හෝල්ගේ චරිතය එහෙම් පිටින්ම කළු දරුණු සයිකෝපාත් කැරක්ටර් එකක්. ඉතින් මේ අලු චරිතයක් වුණු ජේම්ස් කින් සහ තාම දරුණු කළු චරිතයක් වුණ ලැරි හෝල් අතර ගැටුම තමයි පළවෙනි කොටස ඉඳන්. ඒ කියන්නේ මේක ගහගන්නේ තනිකර සයිකොලොජිකලි ගේම් එකක්, කියන්නේ මයින් ගේම් එකක්. මයින් ගේම්ස් වලට අනිවාර්යයෙන්ම ආසනක් ෂර්ලොක් මොරියාටි අපි දැකපු සුපිරිය මයින් ගේම් එකක්. ඉතින් මේ වගේ කම්බිනේෂන් එකකට ආසනක් ඒ අත්දැකීම විඳින්න ඔයාලා ආසනක් අනිවාර්යයෙන්ම මගල හර බ්ලැක්බර්ඩ් බලන්න. කොටස් 6ක් ඇතුලේ පට්ටම ත්‍රිල් එකක් දෙනවා. ඒකට හේතුව තමයි මේකේ ක්‍රියේටර් කවුද? ඒ තමයි ඩැනිල් ලෙහාන්. ඩැනිල් ලෙහාන් කියන්නේ කවුද? ගෝන් ගර්ල්, මිස්ටික් රිව, එතකොට ෂටර් අයිලන්ඩ් ලියපු රචකයා තමයි ඩැනි කියන්නේ. ඉතින් මෙයා තමයි මේක ක්‍රියේට් කරන්නේ. විශේෂයෙන්ම මේ 94 වෙනි සත්‍ය සිදුවීම සහ මේ සීරීස් එක ක්‍රියේට් කරන්න ජිමි කීන්ගේ ඔටෝබයෝග්‍රැෆිකල් නවල් එකක් පදනම් කරගෙන තියෙනවා ඩැනි විසින්. ඒක එයා කියලා තියෙනවා. මට මතක හැටියට ෆෝලන් හීරෝ තමයි මෙයාගේ ඔටෝබයෝග්‍රැෆිකල් නවල් එකේ නම. ඉතින් ඒකත් හොයාගෙන කියවන්න ලොකු අත්දැකීමක් වේ. මොකද මේක සත්‍ය කතාවක්. ඉතින් කතාව ඇතුළේ විශේෂයෙන්ම සිනමාකරණය. ඒ කියන්නේ සිනමාකරණය අතිවිශිෂ්ටයි. විශේෂයෙන්ම සිරමැදිරියේ, කියන්නේ සිරමැදිරියේ තිබුණු ජේම්ස් කීන් සහ ලැරි හෝල්ගේ ක්ලෝස් අප් ෂොට් එක යන අර මයින් ගේම් එක අපිට ප්‍රේක්ෂකයන්ට මාරු විදිහට දැනෙන්න කතාවේ කැමරාකරණය සහ සිනමාකරණය උපයෝගී වුණා කියලා මම හිතනවා. ඒ වගේම කොටස් 6ක් ඇතුළේ ටෙන්ෂන් එක සහ ත්‍රිල් එක ගොඩනගන්න අනිවාර්යයෙන්ම මේකේ මියුසික් ඩිරෙක්ටර්ගේ ලොකු දායකත්වයක් ලැබිලා තිනවා. මේ හැමදේම එකතු වුණ තැන පොඩි ට්‍රූ ඩිටෙක්ටිව් වයිබ් එකක් එනවා. ට්‍රූ ඩිටෙක්ටිව් සීසන් 1 එක මැතිව් මැග්ගොන හේස් සහ වූඩි හැරල්සන් හිටපු ඒ වයිබ් එකම බල මේ ඒ වයිබ් එකට ආසනක් අනිවාර්යයෙන්ම බ්ලැක්බර්ඩ් බලන්න. මොකද මෑතක මම බලපු
අති විශිෂ්ටම මිනි සීරීස් වලින් එකක් තමයි බ්ලැක් බර්ඩ් කියන්නේ. ඒක නිසා තමයි මම මෙච්චර මේක අගය කරන්නේ. ඔයාගේ කාලය වැය කරාට පාඩු නැහැ. ටිකක් දිග ෆිල්ම් එකක් බලුවා වගේ තියෙයි. ඉතින් ටෙරන් එගර්ටන් අනිවාර්යයෙන්ම සුපිරි වැඩක් වෙයි අනාගතේ. ඒ වගේම පෝල් වෝල්ට ලැරි හෝල්ගේ කැරැක්ටර් නිරූපණය කරපු මට කතාව බලන කියන්නේ මෙයාගේ මේ සයිකෝපාත්ගේ චරිතය පෙන්වන මොහොතේ ඉඳන් ඒ ක්‍රීපි එකේ මට දැනුනේ මයින්ඩ් හන්ට් එකේ එඩ් ටෙම්පර්ව. මයින්ඩ් හන්ට් බලවන එඩ් ටෙම්පර් මතකයි නම් ඒ ක්‍රීපිනස් එකට ආසන අනිවාර්යයෙන්ම බ්ලැක් බර්ඩ් බලන්න. ඉතින් බ්ලැක් බර්ඩ් ගැන කියන්න තියෙන හැමදේම මම කිව්වා. මම හිතන්නේ ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ. බ්ලැක් බර්ඩ් රූගත කිරීම අතරතුරේදී තමයි අපි ගොඩක් ආදරය කරපු සුපිරි නළුවෙක් වුණු රේ ලියෝටා ජීවිතෙන් සමුගත්තේ. රේ ලියෝටා කවුද කියලා දන්නේ නැත්තම් ගුඩ් ෆෙලාස් බලන්න මාටින් ස්කෝසෙසේ අධ්‍යක්ෂණය කරපු රේ ලියෝටා රඟපාපු විශිෂ්ටම චිත්‍රපටය තමයි ඒ. ඉතින් එතුමා අපි අතනින් සමුගත්තා. බ්ලැක් බර්ඩ් ගැන කතා කරන්න තියෙන මම හිතන්නේ ඔච්චරයි. කිසි ඒ කියන්නේ අඩුපාඩු නැද්ද කියලා හිතෙන්න පුළුවන්. අඩුපාඩු නැහැ. ඒක තමයි මේකේ විශේෂත්වය. මම අඩුපාඩුවක් හොයාගන්න බැලුවා. කිසිම අඩුපාඩුවක් දැනුන්නේ නැති මිනි සීරීස් එකක් තමයි මේ. ඉතින් මේකට මට දෙන්න පුළුවන් 10. ඉතින් අද අරගෙන ආවේ මම මෑතක බලපු සුපිරිම මිනි සීරීස් එකක්. ඒ තමයි The Blackbird. ආයෙත් මතක් කරනවා මේක True Crime Story එකක්. ඉතින් අනිවාර්යයෙන්ම Blackbird බලපු අය ඔයාලගේ ඔයාලට දැනුණ දේවල් කමෙන්ට් කරන්න සහ බලපු නැති අය මිනි සීරීස් එක ෆ්‍රී වෙලාවක් අරගෙන බලලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම TV සීරීස් බලන යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. Review by Krishan subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. ලෝක සිනමා රසමුසු තැන් හොයාගෙන යන්න. ලෝක සිනමාව ගැන තැන් ගැන කතා කරන්න. ලෝක සිනමාවේ නොදැකපු පැතිකඩ හොයාගෙන යන්න. සෙනසුරාදා 8 වෙනිදි මම එනවා Review by Krishan දරගෙන. ඉක්මනින්ම හමු වෙමු. See you soon.